පිනත් හැමදිනාම සාධනාවියක් පවත්වන්න නවතවතාවක් සාධනාවියක් පවත්වන්න නවතවතාවක් සාධනාවියක් පවත්වන්න නමස්කාරය කියන පන්තිල සමාදන් වෙන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံपि ဓမ္မံ சரணံ गच्छामि ဒုတိယံपि சங்கံ சரணံ गच्छामि தத்தியံपि புத்தံ சரணံ गच्छामि සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි මුත්සහවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරහාමේරය මජ්ජපමාදත්තාන විරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදිති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සද්ධේ මොක්ඛදම් ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා ධම්මත් සවෙන කාලෝ අයන් බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
नमो तत्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। लौतरा तथागत अमामैनी बुद्धजानन महंसीगे उतन गुणयन सिहिपत करगेन पिनत मदिनाम सुधानन वेन्ने तथागत लौतरा सम्मा संबुद्धजानन महंसी लोक सत्यन किरेहि अनुकंपावेन युक्तव පින්වා වදාහරන්නට යෙදුණු ධර්මයන් මූලික කරගෙන තමන්ගේ ජීවිත තුළින් ධර්මය දකින්නට යම් උත්සාහයක් විදිහට ධර්ම ශ්‍රවණය පිණිස විශේෂයෙන්ම අවසරයි සෛලබිම්බාරාම පුරාණ විහාරාධිපති සම්මිත අරියවංශ තිස්ස හිමිපාණන් වහන්සේගේ මූලිකත්වය යටතේ විහාරස්ථානයේදී ධර්මදානමය පින්කමද දවසේදී සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි බෝලගල සිරිසුමන නායක හිමිපාණන් වහන්සේ අපවත්ී වදාළ පින් අනුමෝදනා කිරීමත් ආරම්භ කරගෙන විශේෂයෙන්ම කටුනායක ඇවිලිවත්ත සරෝජිනී ජුවලස් ආයතනයට වසර 30ක් පිරීම නිමිති කරගෙන දායකත්වය දරන සජිත් මහත්මයාතුළු පවුලේ සැමට ඒ වගේම ධර්ම දානමය පින්කමට සදැහැති දායකත්වය සිදු කළා වූ සියලු දෙනාටත් සියලු සත්‍යයන්ට උතුම් ධර්ම අවබෝධය මූලික අරමුණ බවට පත් කරගෙන ධර්ම දානමය පින්කම සිදු කරන ලබනවා. පින්වත්නි, අපි තථාගත බුද්ධ ශාසනයට පැහැදිලා ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳ අපි ශ්‍රද්ධාව ඇති කරගෙන අපේ ජීවිත තුළ කොයි විදිහට හරි බුදුදහම ගැන හඳුනගෙන දැනගෙන අපි හැමදෙනාම යම් කිසි හික්මීමක් තුළ ක්‍රියාත්මක වෙමින් ධර්මයේ මූලික කරගෙන අපි කටයුතු කරගෙන යනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන අපිට සංසාරයේ පිළිබඳව කර්මේ කර්මඵලයේ පිළිබඳව අපි බොහෝ විට අහලා දැනගෙන සංසාර භය උපද්දවගෙන අපි පින්දහම් කටයුතු වලට යොමු වීගෙන කටයුතු කරනවා. අපි අන්තිමේදී මේ හැම දෙයකින්ම ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ නිවනින් සැනසීම ලැබේවා නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනාව තමයි අපි හැම දිනම සිත්තල ඇති කරගන්නේ. එතකොට අපි සසර ගැන කතා කළොතින් මේ සසර ගමන අපිට කෙරවලා සීමාවක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් සසර කෙරවලා පෙන්වන්න බැරි නිසා අපි කියනවා එක අනවරාගයි. කියන්නේ අපිට මෙවැනි මෙවැනි විදිහට හිටියා මෙවැනි මෙවැනි උප්පත්තිවල හිටියා කියලා බලලා බලලා කාට හරි සීමාවකට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි පෙනෙන් නැති සසරක ඉමක් කොනක් නැතිව අතරමං වෙලා කොටින්ම කිව්වොත් අපිට කෙරවල පෙනෙන්නේ නැති නූල් බෝලයක් ගැට ගැහුණා වගේ අපේ සසර ගමන ගැට ගැහිලා. තථාගත ලෞතර
සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ බොහෝ දිනකට හිතසෝ පිණිස සබ්බේ සත්තා භවන්තු සුඛිතා තර බුදුරජාණන් වහන්සේ සියලු සත්‍යයන්ගේ භව දුකට පිහිට ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා ඒ තථාගත බුද්ධත්වයට පාරමිතා ධර්මයන් පුරලා ලෞතර බුද්ධත්වය ලබලා තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ ධර්මය ලෝකයාට ස්ථානුකම්පාවෙන් යුක්තව පෙන්වවදාරනවා. අපිට මේ ජීවිතේ ජීවත් වෙනකොට අපි දන්නවා ධර්ම ශ්‍රවණයට යොමු වෙලා තියෙන පිරිස බොහෝම අඩුයි. කියන්නේ අපි ලෝක ප්‍රජාවත් එක්ක සංසන්දනය කළොතින් ධර්මය ගවේෂණය කරමින් තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පැහැදිලා දන් පින් කරන පිරිසත් ලෝක ප්‍රජාවත් එක්ක බලනකොට බොහෝම අඩුයි. එතකොට එතනින් උත් අපි වහා වහාම ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කළ යුතුයි. වහා වහාම අපි ධර්ම අවබෝධයෙන් නිවන් සාක්ෂාත් කරගත යුතුයි, සසර අවබෝධ කරගත යුතුයි කියන ඒ අවබෝධයෙන් යුක්තව කටයුතු කරන පිරිස ඒ අතර බොහෝම අල්පයි. එතකොට අපේ ලංකාද්වීපයේ ගත්තත් අපි ගත්තොත් මේ වෙනකොටත් මුළු ලංකා දීපේම ගත්තොත් මේ සම්මුති ශාසනය හරේ මේ විදිහට පවත්වගෙන යන්න ඉන්න භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයත් බොහෝම අල්පයි. ඒක 25,000-30,000කට සීමා වෙනවා. සමහරට දැන් ඊටත් අඩු වෙන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරන්න ඕන ඒ අතර අපි ධර්මයට යොමු වෙලා ජීවිත තුළ කටයුතු කරනකොට පුංචි කාලේ ඉඳලා අපිට අම්මා තාත්තාගෙන් ගුරුවරයන්ගෙන් වැඩිහිටියන්ගෙන් හිතමිත්‍රාදීන්ගෙන් පොතපත ඇසුරු කරලා නොයෙක් නොයෙක් ක්‍රමවලට අපි ධර්මය පිළිබඳ යම් යම් දේවල් දැනගන්නවා, ඉගෙන ගන්නවා. අපි බොහෝ වෙලාවට කර්මය සහ කර්මඵලයේ විශ්වාස කරගෙන සංසාර බිය ඇති කරගෙන අපි හතර අපාය ගැන දැනගෙන තිරිසන් ලෝකවල තිරිසන් සත්තු දිහා බලන අපි ධර්මයේ තුළින් අපා දුක දැනගෙන දිව්‍යතල ගැන දැනගෙන බ්‍රහ්ම ලෝක ගැන දැනගෙන අපි මොකද්ද කරන්නේ? දුගතිගාමී වෙන්න අපි කවුරුත් කැමති නැති නිසා සුගතිගාමීත්වය ප්‍රාර්ථනා කරගෙන පින්දහම් කරනවා. ඒ අතර අපි නිර්වාණයත් ප්‍රාර්ථනා කරනවා. ඔබට මෙහෙම පුංචියට උපමාවක් කිව්වොත් අපි හිතමුකෝ අසුචි වලක ඉන්න පණුව දිහා බලලා ඔබට අප්‍රියාවක් බයක් හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ පණුව අසුචි වලේ කොයිතරම් දුකක් විඳිනවද අපිට එහෙම හිතන බලපු ගමන් නේද? එතකොට ඒ අසුචි වලක ඉන්න පණුව දිහා දැක්කම අපිට හිතෙන්නේ පුදුම දුකක්, මේ පණුව අසුචි වල තුල භුක්ති විඳිනවා කියලා. නමුත් ඒ පණුවට අසුචි වලට අසුචි ලැබීමද දුක වෙන්නේ අසුචි නොලැබීමද? පණුවගේ පැත්තෙන් ගත්තොත් තර අපිට දුකක් විදිහට දැනෙන පණුවගේ ජීවිතයේ දිහාට හැරිලා බැලුවොත් පණුවගේ ජීවිතයේදී පණුවට අසුචි ලැබීම සතුටක්, සැපයට කාරණාවක්. අසුචි නොලැබීම
පණුවට දුකට කාරණාවක්. නේද පණුව කැමති නැහැ අසුචි නොලැබිලා මගේ ජීවිතේ මට නැතිවලා පණු ජීවිතෙන් මං නිදහස් වෙන්න කියලා කවදාකවත් මේ පණුව පතන්නේ නැහැ. මේ පණුවගේ ප්‍රාර්ථනාව තියෙන්නේ වැඩි වැඩියෙන් අසුචි ලැබෙන්න. එතකොට කල්පනා කරන්න අපි මනුස්ස ලෝකෙ ඉන්නකොට මේ මනුස්ස ජීවිතේ අපි පංචකාමයේ පතන්නේ කියලා. අපි කවුරුත් පංචකාමයේ නොපතන්නේ නැහැ. අපි යනෝම කැමති පස්කම් සැපයට. ඒ නිසා අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ පස්කම් සැපේ නොලැබේවා කියලා නෙවෙයි ලැබේවා කියලා. එතකොට සාපේක්ෂව අපි බැලුවොත් දිව්‍යතලයක් කරගෙන අපිට අර අසුචියේ ඉන්න පණුව පේන්නේ අංශේද දිව්‍ය ලෝකෙට ගිය දෙවියෙකුට මනුස්ස ලෝකෙ අපි ගැන තේරෙන්න පටන් ගන්නවා. අපි පංචකාමයේ පතන්නේ හරියට අර අසුචි වල ඉන්න පණුව පතන විදිහට වගේ. ඉවරයක් නැහැ. අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා ලැබියන් 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 කියලා. ඉතින් මේ විදිහට අපි 31 ලෝක ධාතු තලයට සාපේක්ෂ කර කර බැලුවොතින් එකින් එකට අපි ඒ තර ඉඳගෙන සපයි දුකයි භුක්ති විඳින සසරක් මේ විදිහට ගමන් කරනවා. සාංසාරික ගමන. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාරනවා මේ සංසාර ගමනේ අපි එළුව වෙලා ඉපදිලා කුකුල වෙලා ඉපදිලා හරක් වෙලා ඉපදිලා අමු අමු අපේ බෙල්ලි කැපිලා ඝාතනය වෙලා මහ පොළොවට වැටිච්ච ලේකුත් කරලා බැලුවොත් පින්නතුනේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. එතකොට සංසාරය ගැන බැලුවම අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ බොහෝම කලාතුරකින් ලැබෙන අල්ප ආයුෂයක්. එතකොට මේ අල්ප ආයුෂය ලැබුණු අපි ලෞතර තථාගත බුද්ධ ශාසන ගණනාවක ඉපදිලා ඇති. ලෞතර බුදුරජාණන් වහන්සේල ධර්මය ශ්‍රවණය දේශනා කරනකොට මහා රහතන් වහන්සේල ධර්මය දේශනා කරනකොට අපි ඔය විදිහට වාඩි වෙලා ධර්මය ශ්‍රවණය කරන්නට ඇති. නමුත් අපිට නොතේරුණුකම නිසා හෝ අනෝභෝධය නිසා හෝ අපි තවමත් මේ විදිහට සසර ගමන පුරාවට ඇවිල්ලා තියෙනවා. එතකොට පින්වත් මේ අපිට සරලවම ධර්මය අවබෝධ කරන්නට නම් ධර්මය වටින්නේ ඇයිද කියලා තේරුම් ගන්න ඕනේ. ඇයි අපි ධර්මය අවබෝධ කරගත යුත්තේ කියන අවබෝධය තියෙන්න ඕනේ. මොකද උවමනාව නැති කිසි දෙයක් අපි ජීවිතයට එකතු කරගන්නේ නැහැ. උවමනාව නැති කිසි දෙයක් පිළිබඳ අපි පකන්නේ නැහැ. උවමනාවක් නැති කිසි දෙයක් පිළිබඳ අපි ගවේෂණයට යොමු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට මේ ධර්මයේ තියෙන වටිනකම මොකක්ද? ධර්ම ශ්‍රවණය කළ යුත්තේයි ධර්ම අවබෝධ කළ යුත්තේයි කියලා මුලින්ම තේරුම් ගන්න ඕන. ධර්මයේ තියෙන වටිනකම අපිට දැනෙන්න ඕන. වටිනකම දැනුණොත් තමයි අපි ධර්ම ගවේෂණයට යොමු වෙන්නේ, ධර්ම ශ්‍රවණයට යොමු වෙන්නේ, ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නේ. එහෙම නැත්නම් අපි ඒ පැත්තට යොමු වෙන්නේ නැහැ. බලමුකෝ අපි ජීවත් වෙනකොට අපේ ජීවිත තුළ අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. සරලවම ගත්තොත් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා බැලුවොත් දුක නැති කරලා ජීවිත තුළට සතුට
සපත එකතු කරගන්න නේද බලන්නකො කල්පනා කරලා ඔබ පොන්ති කාලේ ඉඳලා ගලුවොත් ඔබ අධ්‍යාපනයේ ලැබුවේ රැකියා ශිස්සවල නිරතුරුවනේ ව්‍යාපාර කටයුතු කළේ අවාහ විවාහ වුණේ ධර්මල්ලෝ හැදුවේ මේ හැම දෙයක්ම අපි ජීවිත තුළට ලං කරගත්තේ ජීවිතයට දුක එකතු කරගන්නද කියලා බැලුවොත් නෑ දුක නැති කරලා සැප ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා බලන්නක අද වෙනකොට අපිට කොයි තරම් මානසික ආතතියක් තියෙනවද කියලා අනාගතය ගැන ඇති වෙලා තියෙන භයත් එක්ක අපේ ජීවිතවලට මොනව වේද දන්නේ නැහැ අපේ රටට මොනව වේද දන්නේ නැහැ අනාගතයේදී අපේ ධර්මල්ලන්ට මොන වගේ කලදසාවක් කියයිද දන්නේ නැහැ මෙන්න මේ විදිහට අපි කල්පනා කර කර ආතතියට පත් වෙලා ජීවිතය ගැන බොහොම භයකින් සංඛාවකින් අනාගත දියකින් යුක්තව කටයුතු කරනවා එතකොට පින්වත්නි මේ හැම දෙයකම හේතුව තමයි ඔබ බයයි ඔබ ප්‍රාර්ථනා කරගෙන ඉන්න පස්කම් සැපේ ඔබට නොදුරු අනාගතයේදී අහිමි වෙලා යයි ඒ පස්කම් සැපේ ජීවිතයට එකතු කරගන්න තිබුණු අවස්ථා ටික මගහැරේ අපේ පංචකාම බලාපොරොත්තු වලට මොනව වෙයිද ඒ ටික නැති වෙලා අපිට ජීවිත තුළට කොයිතරම් දුක් දෝමනස්සයක් එයිද කියන බයක් තියෙනවා පිළිතුරේ අපි මෙහෙම බොහොම සරල උපමාවකින් ඉස්සල්ලා අපි ධර්මය අවබෝධ කරගන්න යොමු විය යුත්තේ ඇයිද කියලා තේරුම් ගන්නට බලමු ඔබ මෙහෙම කල්පනා කරන්න ඔබ හිතන්න පිළිතුරේ දැන් අපි ලෝකෙත් එක්ක සංසන්දනය කරලානේ අපේ ජීවිතවලට බය ඇති කරගෙන තියෙන්නේ ලෝකේ අනිත් රටවල් මෙහෙම මෙහෙම දියුණු පමුණු වෙනවා අපේ රට මෙහෙම අගහාදේට යනවා දවසෙන් දවස අපිට මොනවාගෙන් මොනව වේද දන්නේ නැහැ කියලා බයක් තියෙනවා ඔබ නිකමට හිතන්න ඔබ නිකමට කල්පනා කරන්න පින්වතුනේ අපි හිතමු මුළු ලෝකෙම මේ ශ්‍රී ලංකා දීපේ පමණක් ඉතුරු වෙන අනිත් රටවල් අතුරුදහන් වෙනවා කියලා මම නිකන් උපමාවට කියන්නේ ඔබට ඔබ කල්පනා කරන්න ශ්‍රී ලංකා දීපේ විතරක් ඉතුරු වෙලා අනිත් ඔක්කොම අතුරුදහන් වෙනවා අනිත් ඔක්කොම රටවල් අතුරුදහන් වෙනවා මේ අපේ රට විතර ඉතිරි වෙනවා කියලා කල්පනා කරන්න දැන් එතකොට පින්නස් මේ අපිට ඩොලර් එකට සාපේක්ෂව වෙන රටක මුදල් ඒකකයකට සාපේක්ෂව මේ රටේ ආර්ථිකය ගොඩනගන්නව මනින්න බැරි යනවා. එතන අපිට සිද්ධ වෙනවා අපේ රට ඇතුලේ තියෙන සම්පත්තික පරිභෝජනයට අරගෙන අපේ ජීවිත ගොඩනගා ගන්න ක්‍රමයකට අපිට හුරු වෙන්න සිද්ධ වෙනවා. නේද? එතකොට කල්පනා කරන්න ඔබට තවත් පහසු වෙන්න මම මෙහෙම කියන්නම් මේ ලංකාද්වීපයක් මෙහෙම ඉතුරු වෙලා තියෙද්දී ඔබ හිතන්න මේ රටේ සියලු මිනිස්සු අතුරුදහන් වෙලා ඔබ විතරක් ඉතුරු වෙනවා කියලා මොකද්ද සියලුම මිනිස්සු අතුරුදහන් වෙලා ලෝකේ ඔබ විතරක් ඉතිරි වෙනවා දැන් ඔබ කල්පනා කරන්න පින්නතුනේ ඔබ දැන් රත්තරන් මුතුමැලේ යාන වාහන ඉඩකඩම් දේපල මිල මුදල් වලින් මොකද කරන්නේ දැන් ඔන්න බලන්න ඔබ විතරක් මෙතන දැන් මේ වෙලාවේ හිතන්නකෝ ඔබ විතරක් ඉතුරු වෙද්දී අනිත් හැමෝම අතපදහන් වෙනවා ඔබ දැන් පාරට බැහැලා මාර දිගේ ඇවිදගෙන යනවා කවුරුත්ම නැහැ දැන් ඔබ විතරයි ඉන්නේ දැන් මුළු භූමියේම අයිතිය ඔබට හිමි පිළිගන්නේ දැන් බලන්න ඔබ වටිනවා කියලා ජීවිතේට එකතු කරගෙන හිටපු දේපල ධනය සේසස මිල මුදල්
මේ කිසිවක් දැන් ඔබට වැඩක් තියෙයිද? ඔබ දැන් පාරට බහලා බැංකුවලට ගිහිල්ලා බැංකු සේෆ්වල තියෙන මුදල් ටික එකතු කරගෙන ඉන්නේද? පත්තරන් ටික එකතු කරායිද? මැණික් ටික එකතු කරායිද? නම් මේ කිසිවක් දැන් ඔබ කරන්නේ නැහැ. දැන් මේ විදිහට ඉන්නකොට වටිනවා කියලා හිතාගෙන ඉඳපු කිසිවක් ඔබ දැන් තනි වුණාට පස්සේ ඔබට වටින්නේ නැහැ. ඒ වටින්නේ නැති තැනතනේ. මේ ඇත්තටම වටිනවා නම් ඔබ තනි වුණයි කියලා වටිනකම නැති වෙන්න විදිහක් නැහැ. අපි කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අපිට වෙලා තියෙන්නේ අපි මේ මහ පොළොවට වැට ඉන්න කඩුළු ගහලා මායින් දාලා මහ පොළොව සීමා කරගෙන අයිති කරගෙන එතන මහ පොළොවේ භූමි භාගය යම් යම් කොටස විසින් මිනිස්සු මේක මොකද්ද කරන්නේ අයිති කරලා මහ පොළොව ඒ තියෙන දේවල් වලට වටිනකම් පනවල නොවටිනකම් පනවල වටිනාකම් කියලා අපි සම්මත කරපු භූමි භාගයේ කොටස්වල වැඩි අයිතියක් සුළු ප්‍රමාණයක් අතට ගිහිල්ලා දැන් මොකද්ද කරන්නේ? ඒ මත පදනම් වෙලා අපි මොකද්ද කරන්නේ? අපි හදා ගන්නවා දුප්පත්කම, පොසත්කම, ඊට පස්සේ වටිනාකම්, නොවටිනාකම් හදාගෙන අපි මුදල කියලා සම්මත ඒකකයක් ඇති කරලා අපි මොකද්ද කරන්නේ? අර මහ පොළව බෙදා ගන්න පොර කනවා නේද? මහ පොළව බදාගෙන බෙදා ගන්න පොර කනවා. ඇත්තටම පින්නතුනි අපි අර තනි වෙලා බැලුවට පස්සේ අපිට තේරෙනවා මේ සියල්ල අපි සම්මත වශයෙන් පනවගත්ත වටිනකම්. මේ සියල්ල වටිනකම් අපි පනවගෙන මොකක්ද ඇත්තටම කරන්නේ කියලා බලමුකෝ. ඔබ හිතන්නක පින්නත්නි අර තනි ඉච්ච ඔබට එතනින් මෙහාට වුවමනා කරන්නේ මොනවද? බඩගිනි හැදෙනවනේ. නිසා කුසගිනි වේදනාව නැති වෙන්නේ නෑ ඔබ තනි උනායි කියලා. පිපාසය නැති වෙන්නේ නෑ. රෝගාබාධ නැති වෙන්නේ නෑ. සීතල, පින්න, උෂ්ණය, මැසි මදුරු කරදර ආදී ඔබට තියෙනවා. එතකොට බැලුවොත් අපි ජීවිතේ බැලුවට පස්සේ එතනින් මෙහාට ඔබ ජීවත් වෙන්නේ කුසගින්නෙන් පෙළෙන නිසා ඒ පෙළීම නඩත්තු කරන්න. පිපාසයෙන් පෙළෙන නිසා ඒ පෙළීම නඩත්තු කරන්න. රෝගාබාධ වලින් පෙළෙන නිසා ඒ පෙළීම නඩත්තු කරන්න. උෂ්ණයෙන්, සීතලෙන්, පින්නෙන්, මැසි මදුරු කරදර ආදීන් පෙළෙන නිසා මේ පෙළීම නඩත්තු කරන්න. එතකොට බලන්නකෝ සැබෑම අපි ජීවිතේ කරන්නේ ඔය පෙළීම් ටික නඩත්තු කරන එක. සරලව ඔන්න ඔය ටික නඩත්තු කරන්න තමයි පින්නතුනි අපි අර සම්මත කරගත්ත සියලු දේ මත පදනම් වෙලා සියලු කටයුතු නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒතර බලන්න ඒ පෙළීම් ටික නඩත්තු කිරීම උදෙසා තමයි අපි මහ පොළොව බෙදලා සීමා මායිම් දාලා වටිනාකම් නොවටිනාකම් තීරණය කරලා පනවලා මේ හැම දෙයක්ම කරන්නේ මහා වේගයකින් ජීවිත ඇතුලේ ඔන්නෝය මූලික අවශ්‍යතා ටික අපි සපුරා ගැනීම උදෙසා. ඒ අවශ්‍යතා මොනවාද කියලා බැලුවත් අපි ඇත්තටම කරන්නේ මොකද්ද? එකොලොස් ගින්නකින් පෙළෙන මේ ශරීරය එහෙම නැත්නම් මේ කය නඩත්තු කරන්න උපක්‍රම යොදන එක තමයි හැම විදිහකින්ම සරසල සරසල අපි විවිධ විචිත්‍ර කරලා මේ හැමදේම කරන්නේ. ඒතර මට ඔබට ඕන වුණේ පින්නතුනේ කියලා දෙන්න යම් කිසි ආකාරයකින් ඇයි අපි ධර්ම අවබෝධයට යොමු යුත්තේ කියලා බලන්නකෝ. ඒ පෙළීමට කොයි තරම් ඔබ ආහාර දුන්නත් ඒක ඒ වෙලෙට විතරයි නැවත නැවත ඒ පෙළීම එනවනේ.
එතකොට කොහේ තරන්න ඔබ ඒ පෙලින් ටික නඩත්තු කරන්න මොන මොන ආකාරයෙන් කැටයන් කරලා විචිත්‍ර කරලානේ වර්ණවත් කරලා කොයි විදිහට ඔබ ඒ අවශ්‍යතා ටික සපුරා ගත්තත් අපිට සිද්ධ වෙනවා නැවත 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 ඒ ස්වභාවයට මුණ පාන්න නේද එතකොට පින්නත් මේ කල්පනා කරන්නකෝ එහෙනම් ඒක නෙවෙයි අපිට තියෙන පිළියම ඒක නෙවෙයි අපිට තියෙන පිළියම ඒක తాවකාලිකව අර පිළියම වහගන්න අපි යොදාගත් උපක්‍රමයක් පමණයි එහෙනම් පින්නත්නි ඔබ කල්පනා කරලා බලන්නකෝ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ජීවිත කතාව දිහාට පොඩ්ඩක් යමු එලා එතකොට ඔබ අපි මේ ජීවත් වෙනකොට අපි හැමදෙනාම ජීවිතේ සපවත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ පංචකාමයේ පසපස ගිහිල්ලා ඒකෙන් පුළුවන් වෙයි පස්කම් සැපේ ජීවිතයට එකතු කරගන්න කියලා. එතකොට සිද්ධාර්ථ කියලා කියන්නේ ඒ වෙනකොට රාජ සම්පත් භුක්ති විඳපු කුමාරයෙක්. පෙර මේ රාජ සම්පත් භුක්ති විඳින සිද්ධාර්ථට පංචකාමෙන් අඩුවක් නැහැ. ඒ කියන්නේ දෙහස වෙලා මහන්සි වෙලා පංචකාම්‍ය හරියම්බ කරගෙන උපයගෙන භුක්ති විඳින්න උවමනාවක් තිබුණේ නැහැ. සියලු පස්කම් සැපේ නිරන්තරයෙන් ලබලා දුන්නා. එතකොට මේ සතර පෙර නිමිති දිහා දකින සිද්ධාර්ථ කුමාරයා කොහොමද කල්පනා කරන්නේ? තර් මේ ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක් දොම්මස් වලින් පිරික්ක මිනිස්සු හැම දිනම ඒ දුක නැති කර ගන්නට කියලා හිතාගෙන පංචකාමයේ පසුපස හඹාගෙන යනවා. එයාටත් වෙන පාරක් පේන්නේ නැති නිසා මුළු ජීවිත කාලෙම වෙහෙස වෙවි දුක් වෙවි මහන්සි වෙවි පංචකාමයේ අරමුණු කරගෙන ගමන් කරනවා. පස්කම් සුවයම ප්‍රාර්ථනා කරගෙන ගමන් කරනවා. ඒ නෙපමණ පංචකාම සම්පත්තිය භුක්ති විඳින මටත් මේ ස්වභාවයේ ඉක්මවන්ට බැරි නම් මේ පංචකාමයට අපමණ දුක් විඳින ප්‍රජාව කෙසේ නම් පංචකාමෙන් මේ දුක ඉක්මවන්ට. ඉතින් මෙහෙම කල්පනා කරන බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? මේ දුක ඉක්මවන ප්‍රතිපදාවක් සොයාගත් ගුරුවරයෙක් ඇත්නම් වහාම ගොස්වාමී ගුරුවරයාගෙන් ඒ ක්‍රමවේදය අහලා දැනගෙන මේ මහා දුකකට මුහුණ පහලා ඉන්න සත්‍යෝ කෙරේ අනුකම්පාවෙන් පෙන්වා දෙන්නට ඕනි කියන චේතනාව ඇති කරගෙනයි සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙදරින් පිටත් වී නික්මෙන්නේ. එතකොට මේ ගිහි ගෙදරින් නික්මෙන සිද්ධාර්ථ කුමාරයා ගුරුවරයෙක් හොයාගෙන යනවා මේ දුක ඉක්මවන ප්‍රතිපදාව සොයාගත්ත යමෙක් ඇද්ද කියලා හොයාගන්න. ඉතින් මෙහෙම හොයාගෙන යනකොට තමයි සිද්ධාර්ථ කුමාරයාට ආලාර කාලා මුද්ද කලාම පුත්‍රල මුණ ගැහේ. එතකොට මේ ආලාර කාලාරමුල ළඟ උද්දකලාම පුත්‍රල ළඟ සිද්ධාර්ථ කුමාරයා රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන ප්‍රගුණ කරනවා. එතකොට මේ ධ්‍යාන ප්‍රගුණ කරන බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ ධ්‍යාන පිරිහෙනකම් පමණයි මේ ධ්‍යාන සුවේ භුක්ති විඳින්න ලැබෙන්නේ. පංචකාමය හොයලා හොයලා පංචකාමෙන් දුක ඉක්මවන්න බෑ වගේම තමයි මේ උපේක්ෂාව තුළ පිහිටලා ධ්‍යාන ප්‍රගුණ කරලා ධ්‍යාන වඩලා වඩලා මේව සංඥා නා සංඥා යතනේ දක්වාම ධ්‍යාන ප්‍රගුණ කළත් අර පංචකාමයෙන් ලැබෙන තාවකාලික විසඳුම වගේ පමණයි මේ ධ්‍යාන තලවලින් ලැබෙන්නේ. නැවත බ්‍රහ්ම ලෝකික උපතක් පමණයි ලැබෙන්නේ කියලා තේරුම් ගන්න බෝසතාණන් වහන්සේ ඒ ගුරුවරයන්ගෙන් ඉවත් වෙනවා. ඉතින් මෙහෙම ඉවත් වෙලා ඊළඟට මොකද කරන්නේ?
බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා එහෙමනම් මේ දුක ඉක්මවන්න දුකෙන් පුළුවන් ද ඉතින් ඊළඟට මොකද කරන්නේ අධික විදිහට දුක්ඛිත ප්‍රතිපදාවක් අනුගමනය කළා බෝසතාණන් වහන්සේ බලනවා අධික දුක් දීලා කුසක ආහාර නොදී ජීවිතේ මරණයට අතහැරලා දුක ඉක්මවන්න පුළුවන් ද දුක දවන්න තවන්න පුළුවන් ද කියලා පින්නත් නැහැ. ඉතින් මෙහෙම බලන බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ ක්‍රමවේදෙම දුක ඉක්මවන්නට බෑ. එතකොට පින්නත් නැහැ. දැන් බෝසතාණන් වහන්සේට ලෝකය තුල අනුගමනය කරන්න වෙන ක්‍රමයක් නැහැ. ඇයි? දැන් සැප ප්‍රතිපදාව අනුගමනය කළා උපේක්ෂා ප්‍රතිපදාව අනුගමනය කළා දුක්ඛ ප්‍රතිපදාව අනුගමනය කළා සැප ප්‍රතිපදාවේ මු දුක ඉක්මවන්නට බෑ උපේක්ෂා ප්‍රතිපදාවේ මු දුක ඉක්මවන්නට බෑ ඊළඟට දුක්ඛ ප්‍රතිපදාවේ මු දුක ඉක්මවන්නට බෑ ඉතින් හිතකට පින්නත් නේ එතන මෙහාට තමයි බෝසතාණන් වහන්සේගේ සංසාර පාරමිතා ශක්තිය මතුවෙලා සම්බු ඥාණයෙන් එදා තථාගත බුදුරජාණන් වහන්සේ මේ නසන්න බැරි දුක හිමනම් ඇති වෙන්නේ කොයි විදිහටද කියලා කල්පනා කරනකොට තේරුම් යන්නේ පටිච්ච සමුප්පාද ධර්මය. එතකොට දුකට හේතුව ප්‍රත්‍ය හොයනකොට තථාගත බුදුරජාණන් වහන්සේට නුවණට වැටහෙනවා ජාති පත්‍ය ජරා මරණම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති සර්වේ සියලු දුක උපදින්නේ ජාති පත්‍ය කරගෙන මෙන්න මේ විදිහට ජාතියට දැන් ජාතිය නැති කරන්න හදන්නේ නැහැ මොකද නැති කරන්න හදනවා නම් පින්නතුනේ අර ක්‍රමවේද තුන තමයි තියෙන්නේ එක්කෝ සැප ප්‍රතිපදාවක් එක්කෝ දුක්ඛිත ප්‍රතිපදාවක් එක්කෝ උපේක්ෂා සහගත ප්‍රතිපදාවක් අන්න ඒ නිසා නුවණින් විමස විමසා ජාතියට හේතුව බලන්න එතන පේනවා භවපත්‍යා ජාති භවයට හේතු විමසනවා එතන වැටහෙනවා උපාදානපත්‍යා භව මෙන්න මේ විදිහට පිළිතුනේ පිළිවෙලින් බෝසතාණන් වහන්සේ පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරලා අවබෝධ කරගන්නවා අවිද්‍යාවයි මූල හේතුව අවිද්‍යාව මූලික කරගෙනයි අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි අවිද්‍යාව හේතු කරගෙනයි මේ සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ වලින් පිරිච්ච මෙන්න මේ ජීවිතය එහෙම නැත්නම් මේ පැවැත්ම සිද්ධ වෙන්නේ කියලා බෝසතාණන් වහන්සේ අවබෝධ කරලා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිසම්පාදේ දැකලා ලෝතර බුද්ධත්වයේ සාක්ෂාත් කරනවා. එතකොට පින්නතුනි අපිට ওই විදිහට වචනයෙන් පටිසම්පාදේ වචන ටික අපි කියවුවා කියලා ගලපගත්ත කියලා අපිට ඔක තේරුම් යන්නේ නැහැ පින්නතුනි. ඒ අපි බොහොම නිරවුල් විදිහට ටිකෙන් ටික ප්‍රඥාව යොමු කරගෙන තමයි මේ පටිච්චසමුප්පාදයේ පිළිබඳව අවබෝධ කරගත යුත්තේ. එතකොට පින්නතුනේ මේ පටිච්චසමුප්පාදය කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මේ පටිච්චසමුප්පාදය හරි සරලයි නේද? මේ ධර්මය හරි සරලයි. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්චසමුප්පාද ධර්මය මා සාධිරේ වගේ ගැඹුරුයි. මේක ප්‍රඥාවන්තයාට පමණයි අවබෝධයට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඒතර පින්වත්නි හිතන්නකෝ
අපි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා මේ විදිහට අපි මේක ඉගෙන ගත්තට වචන පද විදිහට පිළිතුනේ ඒක අවබෝධෙ නෙවෙයි ඒකට අපි කියනවා ඒ වචන ටික කියවලා ඉගෙනගෙන මතක තියාගන්නවා එතකොට අපිට ඇත්තටම අවබෝධයට පත් වෙන්න ඕනේ වචනවලට එහා ගිහිල්ලා මේ පටිච්ච සමුප්පාදය මූලික කරගෙන දුක සකස් වෙන්නේ කොහොමද දුක ඉක්මවන්නේ කොතනින්ද දුක සකස් වෙන්නේ කොහොමද මොකක් හේතු කරගෙන මේ දුක සකස් වෙන්නේ එතකොට පින්වත්නි ඒක අවබෝධ කරගන්න යනකොට අපිට උපකාර වෙනවා පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙනවා පටිච්ච සමුප්පාද න්‍යාය පටිච්චසමුප්පාද න්‍යායට අනුකූලවයි පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. තොර අපිට බැලුම් බැලුමට පින්වත් මේ හිතෙන්නේ මේ පටිච්චසමුප්පාදයේ විමර්ශනය කරගෙන යනකොට අවිද්‍යාවට පස්සේ සංකාර ඇති වෙලා සංකාරයට ටික වෙලාවකට පස්සේ විඥාන ඇති වෙලා ඊට තවත් ටික මොහොතකට පස්සේ නාම රූපයක් හැදිලා ඊට පස්සේ සලායතන හටගෙන තොර අපිට කර්මයක් කර්මඵල න්‍යායත් මූලික කරගෙන අපි පටිච්චසමුප්පාදය ගැන යම් ගැළපීමක් කරලා තියෙනවා. ඒක වැරදි කියනව නෙවෙයි. එතකොට පින්වත්නි ඒ අපි කතා කරන්නේ සමුදේ පැත්ත. ඒ කියන්නේ අවිද්‍යාව තුල ඉඳගෙන සාංසාරික පැවැත්ම හදන විදිය. සත්ව පුජ්‍යල ස්වභාවයෙන් යුක්තව අපි ආත්මීය දෘෂ්ටි ඇති කරගෙන මේ සංසාර පැවැත්ම සකස් කරන විදිය පින්වත්නි. ඒ කියන්නේ අපිට හිතෙනවා මේ වෙලාවේ අපිට දුක සකස් වෙනවා නම් මෙවැනි අපිට දුක සකස් වෙන්න හේතුව පෙර මොකක් හරි දෙයක් වෙන්න ඇති. අපි එහෙම කියනවා නේද? කර්මයක් වෙන්න ඇති. අපි මේ විදිහට ගලපනවා. නමුත් පින්වතුනි අපි දන්නේ නැහැනේ ඇත්තටම අපිට පෙනුන්නේ නැහැනේ මේ වෙලාවේ මට දුකාවේ පෙර සංසාරේ මෙන්න මේ අකුසලේ කරපු නිසා කියලා. අපිට කියන්න පුළුවන් එහෙම වෙන්න ඇති කියලානේ. අපි නිශ්චිතයි. අපිට අනාගතේ කියන්න පුළුවන්කම තියෙන දැන් මෙහෙම කළොත් හෙට මෙහෙම දේවි නේද? අද මේ පින්කම කළොත් හෙට දිවි ලෝකේ ආවි. අද අපි මේ විදිහට පව්කම් කළොත් හෙට අපායේ යයි. එතකොට අපි ඒක කියන්නේ අතීතයත් වර්තමානයත් වර්තමානයත් අනාගතයත් කියන කාලාන්ත තුනම ගලපගෙන. තොර අපිට කර්මයට අනුකූලව සසර ගමන විස්තර කරන්න වෙන්නේ එහෙම. එතකොට පින්වත්නි නමුත් අපිට ඔය භව චක්‍රය ඉක්මවන්නට සසර ගමන ඉක්මවන්නට මේ නිරෝධය පටිසෝපාදේ නිරෝධය සාක්ෂාත් කරගන්නට නම් පින්වත්නි අපිට තේරුම් ගන්නට වෙනවා අපි එදිනදා ජීවත් වෙනකොට අපේ ජීවිතේ අපි එදිනදා අත්දැකීම් ලබනකොට කොහොමද මේ පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වීම අපි ජීවිතයට ගලපගන්නේ කියලා. මොකද පින්වත්නි අපිට ගෝචර වෙන්නේ අපි මේ අත්දැකීම් ලබන අවස්ථරියනේ නේද? ඒ කියන්නේ ඔබට ජීවිතයේ අත්දැකීම තියෙන්නේ දැන් අපි හිතමුකෝ ඔබට පින්වත්නි මේ වෙලාවේ පුළුවන් අතීතය ගැන සිහිපත් කරන්න. නමුත් ඔබ මේ අතීතය ගැන සිහිපත් කරන්නේ මේ වෙලාවේ නේද? ඔබ අනාගතය ගැන සිහිපත් කරන්න පුළුවන්. ඒ අනාගතය ගැන පින්වත්නි ඔබ සිහිපත් කරන්නේ මේ වෙලාවේනේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ අතීතය අපි මෙහෙම ජීවත් වුණා කියලා.
අපි ජීවිත අත්දැකීම් ටික ලබන්නේ වර්තමානයේ. නමුත් මේ වර්තමානයේ අපි අත්දැකීම් ටික ලබනකොට අපිට මානසිකාර්ය මූලික වෙනවානේ. අපි මානසිකාර්ය මූලික කරගෙන තමයි මේ අත්දැකීම් ටික ලබන්නේ කොහොමද? මොකද අපි සියලු දැනගැනීම් ටික හඳුනගැනීම් ටික පනවා ගැනීම් ටික කරන්න වෙන්නේ මානසිකාර්යත් එක්කලා. බලන්නකෝ ඔබ කල්පනා කරන්නකෝ මේ වෙලාවේ අපි මේ ඉන්නේ අම්මා තාත්තා දුව පුතා මේ ඉන්නේ අහවලා අහවලා කියලා මේ දැන ගැනීම හඳුනා ගැනීම විඳින් සියල්ල පින්වත්නි අපි කරන්නේ මේ මානසිකාර්ය එහෙම නැත්නම් අපි දැනගත්ත ඉගෙනගත්ත ටික සිහිපත් කරලා එතකොට දැන් අපිට පින්වත්නි මේ වෙලාවේ දැන් ඔබට මම කිව්වටින් නාම ධර්ම ටික සිහිපත් කරලා ඔබ රූපේ පණවන්නේ කියලා ඊට වඩා සරලයිනේ ඔබ ඉගෙනගත්ත යම් යම් ආකාර තියනනේ ඔබ යම් යම් දේවල් ඉගෙනගෙන තියෙනවා ඒකට අන්න ඒ ටික මූලික කරගෙන තමයි වර්තමානයේදී ලබන සලායතනික අත්දැකීම එහෙම නැත්නම් ඔබේ දිනදා පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන අත්දැකීම් ටික මෙලිහි කරගන්නේ නේද? ඒතකොට මෙන්න මේ අත්දැකීම් ටික මෙලිහි කරලා අපි මොකද්ද කරන්නේ? ජීවිතේ බොහෝ දේවල් දැනගෙන හඳුනගෙන අපි ගන්නවා පින්වත්නිය සලායතනික අත්දැකීම සම්පූර්ණයෙන් මොකක් කරගෙනද? අපි කියනවා ඒ අත්දැකීම මොකද්ද? ඒ අත්දැකීම මෙසේ වේවා මෙසේ නොවේවා එහෙම නැත්නම් දැන් අපි අර අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේමය මොකද්ද කියන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේමය දැන් මොකද්ද මේ කියන්නේ? එතකොට මේ අනත්ත්ව ලක්ෂණේ කියන්නේ මොකද්ද? අනාත්මය කියන්නේ මොකද්ද? එතකොට පින්වත්නි හිතන්නකෝ ඇත්තටම ආත්මගත ආත්මයක් මුල් බැහැගෙන මේ සියල්ල කරවනවාය කියන තැන තමයි අපි ඉන්නේ නේද? අපි හිතන් ඉන්නවා මොකද්ද? ආත්මයක් ඉන්නවා. ඒ ආත්මය මේ පේන එහෙම දැනෙන දැනගන්න ටික සිද්ධ කරවනවා. එහෙමත් නැත්නම් අපිට හිතෙන්න පුළුවන් මේක දෙවියන් වහන්සේ විසින් සිද්ධ කරවනවා වෙන්නේ නැති. එහෙමත් නැත්නම් මේක මහා බ්‍රහ්මයා විසින් සිද්ධ කරවනවා ඇති. එහෙමත් හිතාගෙන ඉන්නවනේ දෙවියන් වහන්සේගේ කැමැත්තට. අපිට මේ පේන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට. ඇහෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට දැනෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අපි ජීවිතයේ මේ අත්දැකීම් ටික ලබන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට මෙහෙමත් හිතනවා එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ කොහොමද මේක මම විසින්වත් අනෙකෙක් විසින්වත් ඉබේම සිද්ධ කරනවා නෙවෙයි මෙන්න මේක සිද්ධ වෙන්නේ හේතුඵල න්‍යායට අනුව කියන මොකද්ද හේතුඵල න්‍යාය? ඉමස්මින් සදීදන් හෝති ඉමස්ස උපාදායිදන් උපජ්ජති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති මේ ඇතිකල්ලි මෙය වේ මේ උපදීමෙන් මේ උපදී මේ නැති කල්ලි මේ නොවේ මේ නූපදීනෙන් මේ නූපදී. එතකොට පින්වත්නි දැන් මේක අපි වචන වලින් මෙහෙම කියනකොට
අපි ධර්මය අධ්‍යයනය කළා ත්‍රිපිටකගත ධර්මයේ වචන පරයයන් පිළිබඳ අවබෝධයක් නැති වුණොත් අපිට හිතෙන්න පුළුවන් මේ හඳුරු බණ කියන්න ඇවිල්ලා මේ මොනවද කියනවද දැන්නේ අපිට තේරුමක් ඇත්තෙත් නැහැ කියලා. වෙනතුනේ මෙහෙම හිතන්න සරලව. එතකොට එතන වචන දෙකක් පාවිච්චි වෙනවා මෙය ඇති කල්ලි මෙයද. එතකොට වෙනතුනේ ඒක නිසා මේක වෙනවවත් මේක නිසා ඒක වන්නේවත් කියලා නෙවෙයි ඒ කියන්නේ මොකද්ද? මේ ඇති කල්ලි මෙයද. මේ උපදීමෙන් මේ උපදී. එතකොට වෙනත්නම් අපිට කියන්න වෙන්නේ මෙවලේ වර්තමානයක් ගැන කතා කරනවා මිසක් ඒ වචන දෙක ගලප ගන්නකොට අතීතේ මොකක් හරි එකක් නිසා දැන් පේනවවත් දැන් මොකක් හරි එකක් නිසා අනාගතේ පේනවවත් කියන එක නෙවෙයි. ඒක අපි කර්මඵලයට අනුව හැමෝම විශ්වාස කරලා දැනගත්ත එක. අපි දැන් ඕක ඉක්මුවන්ට එපයිනේ. මොකද කර්මඵල ඉක්මුවේ නැත්නම් අපිට සමුදයෙන් ගැලවෙන්න බෑනේ. සසරෙන් ගැලවෙන්න බෑනේ. මොකද අපි අවිද්‍යාවෙන් ආත්මගත විඥානයේ පෝෂණය කරනකන් සක්කාය දිට්ඨිය මූලික කරගෙන අපිට කවදාකවත් ගැලවීමක් නැහැ. පිළිතුරේ මොකක්ද එතකොට සක්කාය කියන්නේ? මොකද සක්කාය පිළිබඳ අපි දැනගන්න එපැයි ඒකට දෘෂ්ටිගත වෙලා ඉන්න විදිහ දැනගන්න නේද? ඒක ධර්මයේ අපිට සඳහන් වෙන්නේ සක්කාය සක්කාය කියනවා කුමටද සක්කාය කියන්නේ? පංච උපාදානස්කන්ධයටයි සක්කාය කියලා කියන්නේ. මොකටද? පංච උපාදානස්කන්ධයට කියනවා සක්කාය කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් අපි ඉස්සල්ලා තේරුම් ගන්න එනවා ඔන්න සක්කාය කියන එක ගැඹුරු වැඩි කියලා. තව එකක් කිව්ව මොකද්ද? පංච උපාදානස්කන්ධය කියලා. ඒතර පින්නත් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ වෙන මොකුත් නෙවෙයි. අපි වචනෙට එහෙම කිව්වට අපි එදිනදා ජීවිතේ ලබන අත්දැකීම සරලව කිව්වොත් තේරුම් ගන්න මොකද්ද? අපි එදිනදා ජීවිතයේ ලබන අත්දැකීම් ටික මොනවද? අපි එදිනදා ජීවිතයේ ලබන අත්දැකීම් පින්නතුනේ, දැන් බලන්නකෝ. ඔබ කියනවානේ මං දැන් ජීවත් වෙනවා කියලා. මම ජීවත් වෙන බවට හැඟෙන්නේ මොන අත්දැකීම් ටික නිසාද? ඔබ කල්පනා කරන්නකෝ, පෙනීම නැති වුණොත්, ඇහිීම නැති වුණොත්, දැනීම නැති වුණොත්, දැන ගැනීම නැති වුණොත්, ඒ කියන්නේ හිතන එකක් නැති වෙනවා කියලා හිතන්නකෝ. ඔය ටික නැති වුණොත් මොකක් වෙනවද? මම ඉන්නවා කියලා දැනෙනවද? මම ඉන්නවා කියලා හැඟෙනවද? නෑ නේද? ඔබට ජීවිතේ පේන ටික, ඇහෙන ටික, දැනෙන ටික, ඔබට ජීවිතේ සිතුවිලි පහළ වෙන ටික නතර වුණොත් ඔබට මන් ජීවත් වෙනවා කියන හැඟීමෙන්නේ නැහැ. ඔන්න ඔය අපි එදිනදා ජීවිතේ ලබන අත්දැකීම් ටිකත් එක්කලා අපිට එනවා දෘෂ්ටියක්. මොකද්ද? ඒ අත්දැකීම් ටික තුළ මන් ජීවත් වෙනවා. එහෙම නැත්නම් ඒ අත්දැකීම් ටික මගේ. එහෙම නැත්නම් ඒ අත්දැකීම තුල මා ඉන්නවා. එහෙම නැත්නම් මා තුල ඒ අත්දැකීම් ටික තියෙනවා. කොයි විදිහට හරි අපිට තියෙනවා මොකද්ද? ඒ අත්දැකීම් ටික මම කරගත්ත ස්වභාවය. ඒ අත්දැකීම් ටික මගේ කරගත්ත ස්වභාවය. ඉතින් පින්වත්නි කල්පනා කරන්නකෝ, දැන් අපි ඒ ටික මං කරගෙන මගේ කරගෙන මොකද්ද කරන්නේ? අර මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි ආත්මීය හැඟීමෙන් යුක්තව ඒක නිත්‍යව ස්ථිරව මා තුළ සිද්ධ වෙච්ච දෙයක් කියලා අපි මොකද්ද කරන්නේ? අපි ජීවිතේ එදිනදා කටයුතු කරගෙන යනවා නේද? හැබැයි පින්වත්නි අපිට මේ පෙන්වන්නේ මොකද්ද?
මෙන්න මෙහෙම මන් මගේ කියලා ඒ අධ්‍යක්ෂින් සික මං කරගෙන ඔබ ජීවත් වෙන ජීවත් වීමට තමයි අපි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. එතකොට පින්නතුනි කොහොමද අපි ඒ දුක්ඛ දුරු කරන්නේ? එතකොට පින්නතුනි ඔතනදී ඇත්තටම අපි පින්නතුනි මම නැති කරන්නේ නැහැ. ඇයි ඒ? අපි දෙයෙන් මම ඇති කරන්න හෝ නැති කරන්නට නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මොකද්ද? මේ අත්දැකීම පිළිබඳ තේරුම් ගන්නට. මොකද භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ධර්ම අවබෝධය කරලා නිරෝධය සාක්ෂාත් කරපු තැනකට නෙවෙයි. පින්නතුනි මෙහෙම කල්පනා කරන්නකෝ. දැන් පින්නතුනි සමහර අය හිතාගෙන ඉන්නවා නිවන් දකින්නවා කියලා කියන්නේ නිවන් දැක්කම වෙනම කොහේ හරි ලෝකයක් කැටි අපිට සැප භුක්ති විඳින්න. නේද? නිවන කියන්නේ මේ ජීවිතයෙන් අපි මේ සලායතන අතහැරලා දමලා ගිහිල්ලා වෙන කොහේ හරි නැවත අත්දැකීමක් ලබන දෙයක් වෙන්න ඇති. එතකොට පින්නතුනි අපි නිවන තව අත්දැකීමක් කියලා ගත්තොත් ආයෙත් මොකක් වෙනවද? ආයෙත් අපි සක්කාය දිට්ඨියට අහු වෙනවා නෙයි. නිවන භුක්ති විඳින කවුරු හරි සත්වේ පුජ්‍යලේ ආයෙ කොහේ හරි ඇති කියලා. පින්නතුනි අපිට යම් අත්දැකීමක් ලැබෙනවා නම් ලැබෙන්නේම සලායතන මේ සමුදය වෙනතන. එතකොට පින්නතුනි මේ සලායතන නිරෝධය කියන එක පින්නතුනි කොහෙවත් තියෙන දෙයක් හෝ කවුරු හරි දෙයක් ලබන සැපයක් නෙවෙයි. එතකොට අර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ මොකද්ද? දැන් පින්නතුනි අපි හිතමුකෝ දර කෝටු ගොඩක් ගෙනල්ලා මේ දර කෝටු ගොඩට ගිනි අවුලනවා. රොඩු ගොඩක් ගහලා අපි ගින්දර පත්තු කරනවා. ඒතර ගින්දර පත්තු කළාට පස්සේ අපිට පේනව නේද මේ ගින්දර දැවි 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 මොකක් වෙනවද? රොඩු ගොඩ දැවි දැවෙනකොට ගින්නක් නිර්මාණය වෙනවා නේද? ගින්නක ස්වභාවයක් අපි අත්දකිනවා ජීවිතේ. නමස්සේ මේ රොඩුගොඩ දැවිලා දැවිලා අවසන් වුණාට පස්සේ මේ ගින්න පින්නත්නි කොහෙටද ගියේ? මේ ගින්න උතුරු දිශාවට ගිහිල් හොයාගෙන එන්න පුළුවන් වෙයි. අර අහවල් තැනට ගිහිල්ලා නතර වුණා කියලා බෑනේ. අපිට පුළුවන් වෙද දකුණට ගිහිල් හොයාගෙන බස්නාහිරට නැගෙනහිරට ඊසානට ගිනිකොනට වයඹට නිරිතට උඩට පහලට පෙළත්නේ අපිට කිසිම තැනකට ගිහිල්ල මොකද්ද මේක නැවත හොයාගෙන එන්න බෑ වගේ ගිය තැනත් පණවන්නට බෑ වගේ. අන්න ඒ විදිහට තමයි පෙළත්නේ අපිට ජීවිතේ මේ සලායතනික අත්දැකීම් ටික ලබනකොට අපිට හිතනවා මම ජීවත් වෙන බවට මම ඉන්න බවට ආත්මයක් තියෙන බවට පින්නතුනේ හැඟෙනවා. එතකොට ඒ හැඟීමත් එක්කලා අපි මොකද කරන්නේ? ඔබ හිතන්නකො පින්නතුනේ අර දරගොඩ මෙහෙම මෙහෙම ඇවිල්ලනකොට කුණුගොඩ ඇවිල්ලනකොට ඒ කුණුගොඩට අලුතෙන් නලුතෙන් රොඩු දාන්න කියොත් මොකද වෙන්නේ? මොකක් වෙයිද පින්නතුනේ? රොඩු දාන සාකල් ගින්න ජීවමාන වෙනවද නැද්ද? ගින්න ජීවමාන වෙනව නේද? ගින්න ජීවමාන වෙනවා. අපි රොඩු නොදා හිටියොත් මොකද වෙන්නේ? දාපු රොඩු ටික ඇවිල්ලා ඇවිල්ලා මොකද වෙන්නේ? ටික ටික ගින්න බාල වෙලා බාල වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා මොකක් වෙනවද? සම්පූර්ණයෙන්ම ගින්න නිවෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි පින්නතුනි රහතන් වහන්සේ නමක් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පරිනිබ්බාණය කරනවා. එහෙම නැත්නම් ඔබට සරලවම කියනවා නම් නිර්වාණයට යනවා කියලා ඔබ කියන්නේ නේ? නිවනට යනවා කියලා. එතකොට ඇත්තටම අර ගින්දර කොහෙට හරි ගියාද? අන්න ඒ වගේ තමයි පින්නතුනි නිවි යනවා කියලා කියන්නේ. ඒ නිසා අපි ජීවිතේ කරන්නේ මොකද්ද පින්නතුනි? මේ දිනදා ලබන අත්දැකීම් ටිකක් එක්කලා
අපි පින්නතින් නිවිලා යන විදිහ වැඩපිළිවෙලක් ගැන නුවණක් තියනවාද? එහෙම නැත්නම් නැවත නැවත කෙලස් රොඩු ටික දානවාද? නැවත නැවත මොකද කරන්නේ? අපි රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මොකද කරන්නේ? අර සක්කාය දිට්ඨියම පෝෂණය කරනවානේ. මං මයි මගේ මයි මෙසේ වේවා මෙසේ නොවේවා ඔහේ හිටුනේ අරෝ නිසා මෙහෙම වුණා මූ නිසා මෙහෙම වුණා එයා තමයි මට දුක දුන්නේ අරයා තමයි මට දුක දුන්නේ කියලා පින්නතුනේ මේ අත්දැකීම නැවත නැවත මං කරගනිමින් මගේ කරගනිමින් අර රොඩුගොඩ මොකක් කරනවද අර රොඩුගොඩ නැවත නැවත අවුල අවුල අලුතෙන් රොඩු අපි පින්වත්නි මේකට එකතු කරනවා අපිට නිවීමක් නැහැ අපිට සැනසීමක් නැහැ එතකොට පින්වත්නි බලන්නකෝ මේ නිවීම කියන එක කොහෙවත් දුරක තියනව නෙවෙයි කොහෙවත් තැනක තියනව නෙවෙයි ඉන්නේ අපි කරන්න ඕන මොකද්ද පින්වත්නි එහෙමනම් අපි එහෙමනම් මේ ලබන සලායතනික අත්දැකීම පිළිබඳ ටික ටිකනේ අපිට එකපාර නොතේරෙන්න පුළුවන් අත්දැකීම පිළිබඳව අර බුදුරජාණන් වහන්සේ දෙන්නපු පටිච්ච සමුප්පාද න්‍යායට අනුකූලව තේරුම් අරගෙන අවබෝධ කරගෙන අර ක්ලේශ ධර්මයන් නැවත නැවත ගොඩනගන්න අපි ළඟ තිබුණු අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ මොකද්ද අවිද්‍යාව නිසා තමයි අපිට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කියන මේ සංඛාර තුනම සකස් වෙන්නේ. එතකොට පින්නතුනි මේ සංඛාරයන් ඉක්මවන විදිහට අපිට ජීවිතේ කටයුතු කරන්න වෙනවා. පින්නතුනි අපි බලමු යම් සරල විදිහකින් කොහොමද අපි මේ න්‍යාය ජීවිතයට ගලපගන්නේ කියලා. මම ඔබට මෙහෙම සරල උපමාවක් කියන්නම්කෝ පින්නතුනි මේක තේරුම් ගන්න. ඔබ හිතන්න පින්නතුනි අපි වතුර කඩක් ළඟට ගිහිල්ලා මේ වතුර කඩ දිගේ ඉරක් අඳිනවා. මොකද්ද? ලී කෝටුවක් අරගෙන අපි ඉරක් ඇඳගෙන යනවා කියලා. අපිට ඒ ඉර අඳින වෙලාවට ඇඳෙනවා වගේ පේනවද නැද්ද? ඉර අඳින වෙලාවට ඇඳෙනවා වගේ පේනවද නැද්ද? පේනව නැති නැත්නම් අපිට පේනවා. නමුත් පින්නතුනේ වතුර ඉර ඇඳුනද? ස්ථිරව නිත්‍යව ඉරක් ඇඳුනද වතුරේ? ඇඳුනේ නෑ නේද? ඇඳුනා වගේ පේනවා තමයි. නමුත් වතුර ඉර ඇඳුනේ නෑනේ. නමුත් එවෙලට ඇඳෙනවා වගේ පේනවා පින්නතුනේ. බලන්නකෝ ඔබ සලායතනික අත්දැකීම ජීවිතේ ලබනකොට ඔබට දැන් මතකෙ නැද්ද? මම පුංචි වයසේදී මේ විදිහට මේ අත්දැකීම් ටික ලැබුවා. ඒක කාගේ කරගෙනද තාම මේ බලන්නේ? නිත්‍ය ස්ථිර මගේ කරගෙන මේ බලන්නේ නේ. මම මේ විදිහට ජීවත් වුණා. මම මේ විදිහට අත්දැකීම් ජීවිතේ ලැබුවා. මං ජීවිතේ අත්දැකීම් ටික මේ විදිහට එකතු කරගත්තා කියලා තමයි අපි බලන්නේ. නමුත් පින්නතුනේ ආයතනට රිවර්ස් කරන්න පුළුවන්ද? පුළුවන්දායි ගමන් කරන්න ආපස්සට. අනේ මං ජීවත්තුනු අවුරුදු පහේ වයසනේ මේක. පුළුවන්ද? ආයි ස්ථිරව නිත්‍යව මං කරගෙන මගේ කරගෙන මෙසේ වේවා එහෙනම් රිවර්ස් වේවා කියලා පුළුවන් දෙයක්ද? බෑ මේ විනස්නේ. එහෙනම් ඔන්න කල්පනා කරන්න, ඔන්න හිතන්න. එහෙනම් පින්නතුනි අර වතුරේ ඇඳපු නේද ඉර වගේ තමයි අපේ ජීවිතේ නේද? ඇයි අර මට හරියට මතක නැහැ බුදු ගාථාවකට තියෙනනේ විජ්ජු බුබ්බුල කියලානේ. එතකොට කල්පනා කරන්න පින්නතුනි සරලවම කියනවා නම් අපි මේ සලායතනික අත්දැකීම මෙවැලේ ලබන අත්දැකීම උපමා කරලා ගත්තොත් නිකම් පොන්ති උපමාවකින් ඔබට තේරෙන්නේ කිව්වේ මේ වතුරේ අඳින ඉර වගේ. ඒක නැවත මං කරගන්න හෝ මගේ කරගන්න පුළුවන්කමක් නැයි අයිති කරන්න බෑනේ. බලන්නකෝ ඔබට පින්නතුනේ මේ අත්දැකීම ලබන මොහොත නැවත කවදාවත් උදා වෙනවද?
ਉਹ ਤਾਂ ਰਹਿੰਦੀ ਨਸੀ ਅਨੁਵਾਦ ਮਿਸੇ ਰਹਿੰਦੀ ਅੰਗ ਕੋਟ ਰਹਿੰਦੇ ਨਾ ਵਾਲੇ ਇਹ ਨਾਮ ਤਿੰਨ ਤੁਨੇ ਏਕ ਨਵਤ ਮੰਗ ਕਰਲਾ ਮਗੇ ਕਰਲਾ ਅਲਗਾ ਮੈਂ ਮੱਕੀ ਤਿੰਨ ਤੁਨੇ ਹਿਤਨ ਨਕੋ ਬ ਸੀਪਤ ਕਰਲਾ ਉਹ ਬਦਾਇ ਖੰਨਾਡੀਆਕ ਲੰਗਟ ਗਿਲ ਸੀਪਤ ਕਰਲਾ ਬਲੰਨ ਅਨੇ ਮਗੇ ਜੀਵਿਤੇ ਮੇ ਵਿਧਿਯਟ ਮਨ ਤਰੁਣ ਵਯਸ ਗਤ ਕਰਗੇ ਨਾਵ ਨੇ ಎದಗೊಟ್ಟು ಪಿನ್ನಸ್ ನೀ ಮಮ್ಮಗೆ ಜೀವಿತೆ ಮೇ ಮೇ ವಿಧಿತ ಗತಕಲ್ಲ ಅವರು ಸೀಪತ್ಕರನ್ನು ಪುಳುವನ್ ತರುಣ ವಯಸ್ಸು ಮಗೆ ಕೇಸ್ ತಿಬುನೆ ಮೇ ವಿಧಿಯತ್ತ ನಿಯಪತು ತಿಬುನೆ ಮೇ ವಿಧಿಯತ್ತ ಹಮ ತಿಬುನೆ ಮೇ ವಿಧಿಯತ್ತ ದನ್ ಮಗೆಯ ಶರೀರೇ ಕೇಸ್ ತಿಕ್ಕ ಇದ್ದಿಲ್ಲ ಹಮ ಅಲಿಗಹಿಲ್ಲ ಮನ್ ಟಿಕ ಟಿಕ ವಯಸ್ಸತೆ ಅನವ ಮೇ ವಿಧಿಯತ ಸೀಪತ್ಕರನವನೆ ಪಿನ್ನತನಿ ಕಲ್ಪನಾ ಕರನ್ನ ඔබ ඒ සිහිපත් කරන්නේ තව කොතන ඉඳලාද මං එහෙම ජීවත් වුණාම් දැන් මම මෙතනට ආවා කියලා නිත්‍ය කරගෙන නේ ඒ ආත්මය හැංගීම තියාගෙන නමුත් පින්නතුනි කල්පනා කරන්නකෝ ඒක කොයිතරම් ඔබ ඔබේ කියලා ගත්තත් එදා ඒ ලැබපු අත්දැකීම පින්නතුනි අර වතුර යඳ පිර වගේ නේ ඔබ මොකද කරන්නේ ආපස්සට කල්පනා කරගෙනනේ මං කියන්නේ අර මමත්වේ නිසා නිත්‍ය සංඥාවෙන් ස්ථිර සංඥාවෙන් මොකද කරන්නේ මේ වෙලාවේ අධ්‍යක්ීම මගේ කර කර මන් තමයි මෙහෙම අධ්‍යක්ීම් ලබ ආවේ කියලා පින්නතුනි දැන් මොකද කරන්නේ මෙලෙහි කර කර වර්තමානයේ දුක සමුදය කරගන්න නැද්ද ඈ එතකොට එහෙම මෙලෙහි කරන්න පින්නතුනි අතුලම් පෙන්නේ ගින්දරද්ද සීතලද්ද අර ගින්න නිමෙන බවද්ද පේන්නේ ගින්න පත් වෙන බවද්ද ඒක ඇතුළේ සින්නසිනේ ඔබට වැඩෙන්නේ චන්දා දේසා භයා මෝහා කියන සතරගතිය නෙවෙයි පුදුම ඡන්දයක් ඇති වෙනවද නැද්ද අනේ එහෙම නොවි මෙහෙම මගේ කෙස් තිබුණා නම් කොච්චර එකක්දනේ මගේ හැම රැලි ගැහෙන්නේ නැතුව තිබුණා නම් කොච්චර එකක්ද සින්නසිනේ ඕක මම නම් ඔක මගේ නම් පින්නතුනේ අපිට තිබුණා මොකක් කරන්නද අනේ එහෙම වෙන්නපා මෙහෙම තිබියන් කියලා හතන්නේ නේද එනිසා පින්නතුනේ ඔක අනාත්මයි නේ එතකොට පින්නතුනේ අපි අනාත්මය දිහා බලනකොට බලන්නේ මොකද්ද මේකත් ඒ අපිට කියන්නේ අජත්‍ය බහිද්ද නේ පින්නතුනේ අපි ගැනත් බලනවා අපි අනුන් ගැනත් බලනවා එහෙම බලනකොට අපිට තේරෙනවා මොකද්ද ඒ කාටවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ මොකක් කරගන්නද මේක තම තම කැමැත්තට ආත්මීය සංඥාවෙන් මෙසේ වේවා මෙසේ නොවේවා කියා පතලා කියන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ නේද එතකොට බින්නස්සේ ඔන්න ඔහොම සරල විදිහට අපි බලාගෙන යනකොට අපිට තේරෙනවා යම් තැනකට අපි එනවා කොහොමද එහෙමනම් මේ ලබන සලායතනික අත්දැකීම පින්නතුනි මොන වගේ එකක්ද මේක පින්නතුනි කොහොමද ලබන්නේ ඔබෙන් මම මෙහෙම අහන්නම් පින්නතුනි අන්ධයෙකුට කවදා හරි පෙනීම තියනවද අන්ධයෙක් කියන්නේ කවුද පෙනීම නැති කෙනෙක් නේද අන්ධය කියන්නේ කවුද? පෙනීම නැති කෙනෙක්. එතකොට පින්නතුනි මේ අන්ධයා කොයි විදිහටද රූපය අත්දැකීම හැ අත්දැකීම ලබන්නේ? අන්ධයා දන්නවද පින්නතුනි හැ අත්දැකීම ගැන? නැහැ නේද? අන්ධයා දන්නවද පින්නතුනි රූපය අත්දැකීම ගැන? නැහැ නේද? නැහැ. එතකොට පින්නතුනි ඇයි අන්ධයාට ඇහි අබ්බැකීම රූපය අබ්බැකීම නැත්තේ? පෙනීම නැති නිසා නේද? මොකක් නිසාද? පෙනීම නැති නිසා. එතකොට කල්පනා කරන්නකෝ පෙනීම නැති තැනක මොකක් නැද්ද? ඇහැ පනවන්න බෑ රූපය පනවන්න බෑ. නේද? ඇහැ රූපය පනවන්න බෑ. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් ඇහි අත්දැකීම ලබන්න බෑ රූපය අත්දැකීම ලබන්න බෑ ඔබටත් පින්නතුනේ
අපි හිතන් ඉන්නවන්නේ මොකද්ද ආත්මගත සත්‍යෙ ඉඳගෙන මොකද්ද ඒ සත්‍යයා මොකක් කරනවද මේ ලෝකේ අද්දහිම් ලබ ලබා ඉන්නවා කියන දෘෂ්ටි ඉඳලානේ ඔබ කටයුතු කරන්නේ ඒ නිසානේ ඔබ ජීවිතේ තව මොකද්ද කරන්නේ අනේ මේක මෙහෙම වුණා නම් හොඳයි අරහෙම වුණා නම් හොඳයි කියලා මොකද්ද කරන්නේ ඉච්ඡාවක් ඇති කරගන්න යම් ඉච්ඡා නලබති සම්පි දුක්ඛං නේද යම් ප්‍රිය ඉච්ඡාවක් ඇද්ද මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ඒක නොලදීමම දුක එනිසා පිළිතුරු ඔබ කොයි විදිහට මොකද්ද ඔය ලබන අත්දැකීම තනියෙන් ගන්න ගියොත් මොකද්ද දෙපැත්තට නිත්‍ය කරලා ගන්න ගියොත් කවුරු කරලාද මම එක පැත්තකට දාලා මොකද්ද ලෝකෙ එක පැත්තකට දාලා මොකක් කරන්න ගියොත්ද ඔබ වෙන්දෙන්ව නිත්‍ය කරන්ට ගියොත් නිස්තිර කරගන්නට ගියොත් ඔබ ඔය ටික නැවත නැවත පතපත මට ඕන විදියට මෙහෙම තිබියන් නැරෙහෙම තිබියන් කියලා මොකද්ද ඒක පාලනය කරන්න බලන හැබැයි කවදාකවත් කරගන්න හම් වෙන්නේ නැති නිසා නැවත නැවත දුක එනවා එතකොට මෙහෙම හිතන්න කොපින්නතුනේ ඔන්න කොරෙක් ඉන්නවා මේක බුදුරජාණන් වහන්සේ උපමාවක් කොරෙකුයි අන්ධෙකුයි ඉන්නවා පින්නතුනේ එතකොට කොරාට ගමනක් යන්න බෑයි කොර නිසා නේද අන්ධයාට යන්න බෑ පේන්නේ නැති නිසා දැන් පින්නතුනේ මොකද කරන්නේ මේ අන්ධයාගේ පිටේ කොරා නංග ගන්නවා මොකද අන්ධයාගේ පිටට නංග ගන්නවා කොරා එතකොට පින්නතුනේ අන්ධයා මොකද කරන්නේ අන්ධයාට කොරා කියනවා ඔන්න ඔතන ඉස්සර වලක් තියෙනවා හිමීට අඩිය තියන්න ඔතන ඉස්සර මුලක් තියෙනවා උස්සලා අඩිය තියන්න ඔතන වතුරු කඩක් තියෙනවා මොකද ඔතනින් මෙන්න මේ විදිහට යන්න මේ විදිහට යන්න කියලා අන්ධයා මොකද කරන්නේ අන්ධයාට කොරා විස්තර ටික කිය කියා මොකද කරන්නේ ගමන යනවා පිළිතුරු ගමන ගිහිල්ලා බැලුවට අන්තිමට බැලුවොත් අන්ධයා කොරාගේ උපකාරයෙන් මේ දෙන්නම ගමන ගියා වගේ අපිට පේනවා නේද උපකාරයෙන් ගමන යනවා මේ සංසාර ගමනත් එහෙම පිළිතුරුනේ විඥානයත් නාම රූපයත් එකිනෙකට ගැටි ගහලා මේ ගමන යනවා කොහොමද හරියට ඔබ හිතන්නක පින්නත් මේ අන්ධයා මේ ගමන ගියාට ඔතන මුලක් තියනවා ගලක් තියනවා කොට කවදාකවත් අන්ධයා මුල දැක්කද මුල මේ වගේ අර වගේ කියලා කිව්වට අන්ධයා දැක්කද හරියට පින්නත් මේ අන්ධයා කිරිකෑවා වගේ මොකද්ද අන්ධයා කොහොමද කිරිකෑවේ කොයි විදිහට පින්නත් මේ අන්ධයා කිරිකෑවේ අන්ධයා කිරික් මොන වගේද කියලා අහවලු නේද? අන්ධයාට කිරි කන්න කවර පස්සේ අහවලු කිරි මොන වගේද කියලා. එතකොට සුවල්ු පිළිස් මේ මොන වගේ කියලාද? කිරි සුදු පාටයි කියලා. ඊට පස්සේ අහවලු සුදු පාට මොන වගේද? සුදු පාට මොන වගේද කියලා අහවමු කවලු කොකික් කොරිය කියලා. දැන් අන්ධයා කොකා දන්නවද? ඉතින් කොකා මොන වගේද කියලා අහවලු. ඊට පස්සේ අත මෙහෙම මිටි මොළවල මෙහෙම අල්ලලා ආ මෙන්න මේ වගේ කියලා බලන්න කියලා. මෙහෙම අල්ලලා බලපු අන්ධයා තීරණය කළාලු මොකද්ද? කිරි කන එක නම් දේසි පහසු වැඩක් නෙවෙයි කියලා. එතකොට පින්නත් මේ හිතන්නකෝ අන්ධයාට අර ගමන ගියාට මොකද්ද උනේ? අපිට පෙනුන සමයේ අන්ධයයි කොරයි එකතු වෙලා ගමන ගියා. ඒක හරි පිළස්නේ මේ ගමන මේ සාංසාරික ජීවිතේ අපි ආත්මීය හැඟීමෙන් මමයි මේ සසර යන්නේ මේ සලායතනික අත්දැකීම මෙහෙම ලබනකොට අපි හිතන්නකෝ අද මනුස්ස ජීවිතේ මේ මනුස්ස කයත් එක්කලා අපි මේ ජීවිත අත්දැකීම ලබනකොට හිතෙන්නේ මොකද්ද අනේ මම කියලා එකේ මේක ඇතුළේ රිංගගෙන ආත්මයක් ඉඳගෙන තමයි මේ ඔක්කොම කරන්නේ නේ
එතකොට පින්නතුනේ අන්න ඒ වගේ පින්නතුනේ අපිට හිතනවා මේ විඥානයයි නාම රූපයයි ගැටගෙනකොට ඒ විදිහට හරියට අර අන්ධයයි කොරයි දෙන්න ගමන යනවා වගේ අපි මේ ගමන යන්නේ අපි හරියට අවබෝධයක් නැහැ මේ ගමන ගැන මේ සාංසාරික ගමන කියන්නේ මෙන්න මේ වගේ ගමනක් කියලා හරියට අවබෝධ කරගත්තොත් අන්ධයාගේ පිටින් කොරා බැහැලා නැවත මේ ගමන යන එක අතහරිනවයි මේ ගමන පින්නතුනි අන්ධයා කොච්චර ගියත් නිෂ්ඵලයි ඇයි අන්ධයාට යන ගමන් කොරා කියනවා මේක මාර ලක්ෂණයි මෙතන පුදුම ලක්ෂණ දියැලක් තියෙනවා මෙන්න මේ විදිහේ ලක්ෂණයි අලංකාරයි කියකිය වර්ණනා කර කර වර්ණනා කර කර මොකද කරන්න පින්නතුනි මේ අන්ධයාට කොරා විස්තර කතනේ දෙනවා නමුත් පින්නතුනි මොකද වෙන්නේ කොරාට මොකක්ද නේද කොරාට නෙවෙයි අන්ධයාට නෙවෙයි මේක දැනෙන අර කිරි දැනෙන විදිහ තමයි අන්ධයාට දැනෙන්නේ පෙන්වන්න වෙන්නේ මොකද්ද අපි හිතමු කවුරු හරි කියනවා ලස්සන කඳු පර්වතයක් තියෙනවා කියලා පෙන්වනවා බර කන්න මොන වගේද කියලා අන්ධයා හවත් පෙන්වන්න දෙන්නේ කොහොමද කොරාට පෙන්වන්න ක්‍රමයක් නැහැ පෙන්වන්න මොකක් කරේ ගලක් අරගෙන පෙන්නයි මේ විදිහටම තමයි හැමදෙනම කියලා අන්ධයා මේක අල්ලලා බලයි අපෝ මේක නම් මේකේ මොන ලක්ෂණද කියලා අන්න ඒ වගේ පෙන්නතුනේ ඔබ තේරුම් ගත්තොත් මේ සසර කියන්නේ මේ නාම රූපයේ විඥානයේ ප්‍රවස්ම බැඳිලා මේ මමත්වයෙන් අරගෙන මමයි මමයි කියලා සුන්දරයි සුන්දරයි කියලා මේ අල්ලගෙන යන ගමන මේ අන්ධයයි කොරයි දෙන්න එකතු වෙලා යන ගමන වගේ වෙන් කරලා හඳුනගත්තොත් පින්නතුනේ මේ යන ගමන මොකද්ද නිෂ්ඵලයි කියලා තේරුම් ගන්න පටන් ගන්නවා දැන් හිතන්නකෝ හරියට පින්නතුනේ අර උඩ නැගලා ඉන්න කොරා නාම රූප ටික වගේ ඇයි එහෙම කියන්නේ දැන් අන්ධය කොරා එක්ක අන්ධය හරියට නාම ධර්ම ටික වගේ කොරා රූප ධර්ම ටික වගේ ගමන විඥානය වගේ මොකද ඔර නැවත කියනවා මට තේරුණු විදිහට මොකද නාම ධර්මතා ටික මොකක් වගේද කවුරු වගේද කොරා වගේයි කොරා නේද මේ විස්තරය කරන්නේ නේද කොරා තමයි විස්තරය කරන්නේ හැබැයි කොරාට මේ විස්තරය කරන්න කවුද උපකාර වෙලා තියෙන්නේ අන්ධයා උපකාර කරනවා මොකද රූපේ අද්දැකීම ලබන්න නම් අන්ධයාගේ පිටේ නැගලා ගමන යන්න වෙනවා නේද ගමන යන්න වෙනවා ඒක හරියට මේ ගමනේ ලබන අද්දැකීම් ටික මොකක් වගේද විඥානේ වගේ විඥානේ ගමන එතකොට පින්නතුනේ අපි කල්පනා කරන බැලුවතේ අපි හිතන බැලුවතේ මෙන්න මේ විදිහට මේ දෙන්න එකතු වෙලා මොකද කරන්නේ මෙවැනි ගමනක් යනවා හැබැයි පින්නතුනි බලන්නකෝ ඔබට මේ වෙලාවේ පින්නතුනි මෙතන වාඩි වෙලා මේ පන්සලේ බණ අහන හාමුදුරු කෙනෙක් කියලා රූපේ අත්දැකීමෙන් සිහිපත් කරනවද මේ රූපේ අත්දැකීම ලබන්න ඔබට නාම ධර්මතා ටික උපකාර කරනවද නැද්ද අපි සරලව කිව්වොත් ඔබට කිව්වොත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කිව්වම වචන ටිකනේ සරලව මොකක්ද ඔබට හාමුදුරු කෙනෙක් මෙතන ඉන්නවා කියලා සිතින් සිහිපත් කර කර දෙනවද නැද්ද ඒ හාමුදුරු මේ වගේ කෙනෙක් අර වගේ කෙනෙක් කියලා සිහිපත් කරන හිතට අපි කියන මොකද්ද නාම ධර්මතා ටික සරලව කිව්වා එතකොට පින්නතුනි ඒ සිහිපත් කරන සිහිපත් කිරිල්ල කරන්න පුළුවන්ද මේ රූපේ අත්දැකීම ලැබුණ නැත්තම් බෑනේ එතකොට අපිට පුළුවන්ද ඔය දෙක එකින් එකට වෙන් කරන්න ඔය නාමය රූපයයි වෙන් කරන්න පුළුවන්ද බෑ පින්නතුනි එතකොට බලන්න ඔය දෙක එකතු කරගෙන ලබන විඥානික අත්දැකීම
සිතේ අත්දැකීම තමයි ඔබ මොකක් කරලා ගන්නෙද? මම 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 කියලා අල්ල ගන්න හදලා. හරි කොයි තරම් ඔබ අල්ල ගන්න හැදුවත් හැදුවත් මොකක් වෙනවද? ඉතින් අල්ලන්නේ කොහෙද? නේද? අල්ලන්න බෑ. මොකද ඔබ තනි පුජ්‍යල භාවයෙන් අල්ලන්න බෑනේ. වෙනතුනි අතන උපමාවට අපි පුජ්‍යලය දෙන්නෙක් ගත්තට ඒ දෙන්නගේ එක්කාසු වීම තුළද නැද්ද ගමන තියෙන්නේ? එක්කාසු වීම තුළ යන ගමන නේද? එතකොට ඒ ගමනේදී ඇත්තටම අර අන්ධයාට කොරා කියන දේ අහලා අහලාම වෙහෙස දෙන්නේ නැද්ද? බුදුම වෙහෙසයි. ඔබ බලන්නකෝ කවදාකවත් පින්නතුනි බලන්න ඔබ මේ නාම රූප අධ්‍යක්ීම ගැට ගහගෙන සසර යනකොට කොයිතරම් වෙහෙසක්ද තියෙන බලන්න. විඥාණයෙන් දෙන අධ්‍යක්ීම් ටික අනේ මෙහෙම 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 කියලා පොඩි ගහගෙන මේ සසර එනකොට ඔබට තිබුණේ අප්‍රමාණ විඩාවක් නෙවෙයි නේ? මාර කිව්වා වගේ හතර අපාගත වෙලා බල්ලෝ කුකුලෝ එල්ලුව වෙලා එක එක විදිහවලට පින්නතුනේ මේ කය දරාගෙන මේ යන ගමන අප්‍රමාණ වෙහෙසකින් පීඩා වින්නද නැද්ද? හැබැයි හරි සුන්දරයි කියලා මොකද්ද කරන්නේ? නාම ධර්මතාතික වර්ණනා කර කර වර්ණනා කර කර රූපය අධ්‍යක්ීම ලබලා කොයිතරම් දුන්නත් පින්නතුනේ වෙහෙසද නැද්ද? දැන් ඔබ බලන්න ඔබ ජීවිතේ කොයිතරම් දින්දා කිව්වත් අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? මහ වෙහෙසක් නෙවෙයි, පුදුමාකාර වෙහෙසක්. එතකොට පින්නතුනේ එහෙනම් කල්පනා කරලා බලන්න ඔය අධ්‍යක්ීම ඇත්තටම මොකද්ද? මොකද ඕක නිත්‍ය ස්ථිර මමෙක් විසින් කරන කරවන දෙයක් කියලා ආත්මීය වශයෙන් ගන්න සුදුසු නෑ පින්නතුනේ. ඇයි ඒ? හැඟීමක් තියෙනවා තමයි. නමුත් ඕක ඇතුලේ ආත්මයක් බැහැගෙන කවුරු හරි ඉන්නවද කොතනද? එහෙමනම් පින්නතුනේ මොකද්ද වෙන්නේ? නිවන් දකින්නකොට ආත්මේ කොහෙට හරි යන්න වෙනවා. ඒ ආත්මයක් ඉන්නවා කියන දෘෂ්ටිය හිටියොත් අපිට කියන්න වෙනවා පින්නතුනේ නිවන් දැකලා ඒ ආත්මය සැලසීමේ කොහෙ හරි ඉන්නවා ඇති කියලා. එහෙම කිව්වොත් පින්නතුනේ කොහේ හරි ආත්මීය සංකල්පයක් මුල් බැහැගෙන තියෙනවා කියලා ගත්තොත් ඒ විඥාණයට නාම රූපයේ ගැටගෙන හිටිටනක් මයි. තනියෙන් යන්න පුළුවන්. කොහේ හරි ගමනක් යනවා කියලා ගත්තොත් කොහේ හරි අත්දැකීමක් ලබනවා කියලා ගත්තොත් ගිහිල්ලා අර කොරා අත්දැකීම ලබන්නේ අන්ධයාගේ පිටේ ගැට ගිහිල්ලාම ගිහිල්ලාද නැද්ද? එහෙම ගිහිල්ලාමයි. එනිසා පින්නතුනි මෙතන අපි කරන්නේ ආත්මයක් ඇත නැත නෙවෙයි. අපි තේරුම් ගන්නවා අපිට තිබිලා තියෙන ආත්මීය හැඟීම. මොකද්ද? ආත්මීය හැඟීම. ආත්මීය වශයෙන් අපි දෘෂ්ටිගත වීම. එහෙනම් පින්නතුනි දැන් මෙතන අර ගිනි ගොඩ උපමා කරොත් දරකෝටු ගොඩ උපමා කළොත් මොකද වෙන්නේ? දරකෝටු ගොඩට අලුතෙන් දාන්නේ අපි මොනවාද? මේ අත්දැකීම ලබනකොට පින්නතුනි අපිට තේරෙන්නේ නෑ මොකද්ද මේ අර මනසෙන් දීපත් කර කර රූපේ අත්දැකීම ගැන වර්ණනා කර කර දෙනවා. මේකට මොකක් කරන්න හොඳ නැද්ද? මොකද්ද මේක? ආත්මීය වශයෙන් කෙනෙක් අතීතේ ඉඳලා භුක්ති විඳ අනාගතයට යන එකක් කියලා ගන්නේ නැතුව නේද? හරියට මේ නාම ධර්මතා ටික කොරා වගේ උඩ නැගගෙන මතක් කර කර මෙනෙහි කර කර රූපය අත්දැකීම දෙනකොට අපි මොකද කරන්නේ? අපි අනේ මාර එකක් කියලා දෙනකොට අපි එක ඒකත් එක්කලාම අනේ ඔවුනේ මට නම් මේක මරු, මට නම් මේක වැඩක් නැහැ. මෙන්න මේ විදිහට පින්නතුනි අපි මොකද කරන්නේ? මේක මමස්තෙන්මයි ගන්නේ. නමුත් පින්නතුනි අපි සරලව මේක තේරුම් ගත්තොත් ඒ කියන්නේ මේ කාරණාව විස්තර කරන්න යනකොට මම විඥාන පත්‍ය නාම රූපන් කිය කියා ගියොත් මොකද වෙන්නේ ඔබට? දැන් බණ අහන්නෙත් නැහැ කියන දෙයක් තේරෙන්නේ නැතු යන හින්දා මම උපරිම උත්සාහයක් ගන්න ඔබට යම් මට්ටමකට හරි මේක තේරෙන තැනකින් යම් තැනකට හරි ගෙනල්ලා පුංචිහරි අවබෝධයක් ජීවිතයට ඇති කරවන්න. එතකොට පිළිතුරු කල්පනා කරන්න
දැන් මේ මිතන්න සිනසනේ අපිට පුළුවන් වෙයිද අතීතයත් අනාගතයත් කියන දෙක පැත්තක තියලා පොඩ්ඩක් වර්තමානෙට එන්න කිව්වොත් මොකද්ද වෙන්නේ මම නිකන් මේ කියන්නේ එන්න කිව්වොත් මොකද වෙන්නේ අතීතයත් අනාගතයත් පැත්තක තියලා වර්තමානෙට එන්න කියනවා මම ඔබට එතකොට පින්නතුනේ අතීතේ ඉඳලා මේ මොහොතට එනකම් පොඩ්ඩකට සියලු මතකේ පැත්තක තියන්න වෙනවයි අතීතේ පැත්තක තියන්න කියලා නැකීවේ එතකොට මෙතන තේක් ගාලා පන්න බෑනේ එතකොට පින්නතුනේ වර්තමානෙට ඇවිල්ලා බැලුවොත් හරියට ඔබ මොකක් වගේද මේ දැන් ඉපදිච්ච පුංචි දරුවෙක් උඩ බලාගෙන වාඩි වෙලා හඳක් පොඩි ඉන්නවා ගෙතොටිල්ලක ඉන්නවා නේ මම නිකන් කියනවා දැන් බලන්න පුංචි දරුවෙක් වෙනතු මේ විදිහට ඉන්නකොට ඒ දරුවට මොන වගේ අත්දැකීමක් තියෙද? තමයි දරුවාගේ උපමාව දුන්නම පින්නතනි දරුවට තියෙනවද දරුවා ගැන අත්දැකීමක්? මේ මමෙක් ඉන්නවා මෙතන මං කියලා කෙනෙක් ඉන්නවා ආත්මයක් ඉන්නව නෑ නේද? මම මේ ලෝකේ අත්දැකීම් ටික ලබනවා එහෙම නෑ නේ? හැබැයි පින්නතනි අත්දැකීම මොකද්ද? හේතුඵල න්‍යායිකව අත්දැකීම ලැබෙනවා. සලායතනික අත්දැකීම ලැබෙනවා. නමුත් ඒ දරුවට තියනවද එවෙලේ මම මනුස්ස ලෝකේ ඉඳගෙන මං අහවලාගේ අහවල් පුතා කියලා ආඩම්බරෙන් අරගෙන මං ඉන්නේ මාලිගාවක මං ඉන්නේ අසවල්කවල් තැනක කියලා මොකද්ද? ආගන්තුක එකතු කරගත්ත උපක්ලේශ ටික නෑ. මේකට සාම රොඩු නෑ. රොඩු දාන්නේ. හැබැයි මෙතනදී නිවන් දැකලා කියලා නෙවෙයි කියන්නේ පින්වත්නි. ගින්න බාල වෙලා අඟුරු ටික තියනවා. මේකට ගින්දර දාලා නෑ. රොඩු දාලා ඇවිස්සොත් මොකද වෙන්නේ? සවස්සර නිදන් දික්කවේ කිත්තන් ආගන්තුකේ උපකිලිටේන උපකිලිටා. මේ සිත වනාහි ප්‍රවස්සරයි. මේකට ආගන්තුකෝ උපක්ලේශ දාලා දාලා අපි මොකද කරන්නේ? මේක කිලිටි ගන්න ගන්නවා. නැත්තම් අර අඟුරු ටිකට නිමෙන්න දෙන්නේ නැතුව මොකද කරන්නේ? අලුතෙන් රොඩු බඩු දාලා 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 මේක අවුල ගන්නවා. එහෙනම් පින්නත් මේ කල්පනා කරන්න ඒ අත්දැකීමට ඇවිල්ලා අපි නිකම් බැලුවොත් පින්නතුනේ ආයේ ඒක මමත්වෙන් අල්ලන්න මොනවා හරි තියෙනවද? ඒ අත්දැකීම නෑ නේද? ඒ අත්දැකීම පින්නතුනේ ආය අතීතයෙන් ගන්න හෝ අනාගතේ ගාවන් නැතුව බලන්න කියන්නේ මොකටද මේ? මේක පොඩ්ඩක් තේරුම් ගන්නට අපි අර දෘෂ්ටි වලින් තොරව තේරුම් ගන්න ඕන නිසා. ඒ කියන්නේ පින්නතුනේ හරියට අන්ධයයි කොරයි ගමන යන්නේ නැතුව එක තැනක ඉන්නවා වගේ. එතකොට අන්ධයාට මොකද වෙලා තියෙන්නේ? අර කංකරකලේ නෑ නේද? කොරා නැගලා කරන විස්තර කතනේ නැතුව නතර වෙලා ඉන්නේ නෑ. ගමන යන්නේ. එහෙනම් පින්නත් මේ කල්පනා කරලා බලන්න මේ නාම ධර්මතා ටික කියලා කියන්නේ හරියට මොකක් වගේද? මොකක් වගේද? වලකගෙද? අර අඟුරු කොටට දාන දර කුණු කොට වගේ. කේක විදිහට කියන්න පුළුවන් මට ගැළපෙන විදිහට මං කියන්නේ. ඔබට තේරුම් කරගන්නේ පහසුව. ප්‍රේම දාන්න දාන්න අර පත් වෙන ගින්දර මොකක් වගේද? විඥානය වගේ පිටතද. ඒකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබ මොකද්ද කරන්න ඕන? කල යුත්තේ කොහොමද පින්නතද? එහෙනම් ඔබ තේරුම් ගන්නට වෙනවා මේ වෙලාවේ මේ ලබන අත්දැකීම මොකද්ද? ආය මම කරගෙන මගේ කරගෙන ගන්න දෙයක් නෙමෙයි. මේ නාම ධර්මතා ටික සිහිපත් කර කර රූපයට මොකද කරන්නේ? රූපේ පනව පනවා මෙහෙමයි මෙහෙමයි කියලා වර්ණනා කරලා විඥාණයෙන් අත්දැකීම දෙනකොට මේක ගිලගත්තොත් මොකද්ද වෙන්නේ? එහෙම් පිටින්ම ගෙඩිය පිටින් අනේ නියමයි ඒක තමයි ඇත්ත කියලා මොකද වෙන්නේ? ඕකට අහු වෙනවා. ඒකට කොටු වෙනවා. එතකොට බලන්නකෝ
අපි කොයි තරම් මේ මායාවට අහු වුණාද කියලා මේක මමත්වයෙන් අල්ලගෙන දරාගෙන මොකද කළේ ආවා ආවා කෙරවලා නෑනේ මේ අපු ගමයි එහෙනම් පින්නතුනි දැන් අපි කරන්න ඕනි කෙරවල දකින්න මොකද්ද මාව සැනසීමට ගෙනියන එකද මම මම කියලා මෙච්චරකම් අර විඥානයේ නාම රූප ප්‍රත්‍යක්මට ආහාර දිදී ආපේක නතර කරන එකද ඒ නතර කරද්දී මොකද වෙන්නේ ගින්න එහෙම නැත්නම් රාගදී දේශ මොහ කියන ක්ලේශ ධර්මයන් හටගන්න තිබුණු හේතු ටික දුර වෙලා මොකද වෙන්නේ අඟුරු බවට පත් වෙලා සම්පූර්ණයෙන් නිවිලා සනසිලා යන පින්දකට එනවා. එතකොට බලන්නක පින්තුනේ අපි මේ ලෝකෙ ගැන කල්පනා කර කර අනාගතය ගැන කල්පනා කර කර බය වුණාට බය වෙන්න ඕනි එතනටද මේ විඥානයේ නාම රූපය එක්කව වෙලා අපිට මේ මවාපාන දර්ශනයටද දර්ශනයක් දාන්න හොඳ නේද පින්තුනේ එනිසා පින්තුනේ හරියට මේක ඔබ කල්පනා කළ බැලුවොත් මොකද්ද අන්ධයා දකින්න පැත්තෙන් දැක්කොත් මොකද්ද වෙන්නේ විහසක් විතරයි එතකොට කොරාගේ පැත්තෙන් මොකද්ද තියෙන්නේ කොරා කොයිතරම් වර්ණනා කළත් ඒ වර්ණනා කරන කිසිම දෙයක් ළඟට කොරාට යන්න විදිහක් නැහැ අන්ධයා තල්ව කරගෙන අමාරුවෙන් ගිහිල්ලා විඳිනවා වගේ පෙන්නනවා පින්තුනේ ඔන්නකට අපි මොකක් වුණාද අහු වුණා එහෙනම් දැන් ඔබ ගන්න ඕනේ මොකද්ද මේ නාම රූප ධර්මතා ටිකෙන් ලබන දෙන අධ්‍යක්ීම එකට කියන විඥාන අධ්‍යක්ීම ඔන්න ඔය ටික පින්නතුනේ ඔබේ ළඟම මිතුරාද ඕක තමයි පින්නතුනේ මාර ධර්මතා ටික ඔය ටික තුල තමයි පින්නතුනේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ටික එහෙමනම් මොනවද ඇත්තටම රූප වේදනා සංඥා සංකාර විඥාන ඇති කල්ලි හේත මමත්වෙන් දැසගෙන පින්නතුනේ මොකද කරන්නේ මායාහා අපි වාසය තමයි ජීවිතේ ගත කරන්නේ අයෝනිසෝ මනසිකාරය තුළ එදින් පින්නතුනේ මේක තව ටිකක් ගැඹුරට අපි අධ්‍යයනය කරගත යුතුයි මම හිතනවා මේ සීමාවට හරි ඔබට යම් මට්ටමකට ජීවිතේ යන්න පුළුවන් නම් එතනින් එහාට සාකච්ඡාව තුළ ඔබට පවතින අවබෝධය තුළ මේක ඉක්මවන්නට මේ සලායතනික අධ්‍යක්ීම පිළිබඳ තව ගැඹුරෙන් අධ්‍යයනය කරලා මේ සරලව කියපු කතාව තවත් මේ ජීවිතයට එකතු කරගෙන ජීවිතයෙන් මේ සලායතනික අධ්‍යක්ීම ඇතුලේ අතරමං වෙලා මේ විඥානය නාම රූප එක්කව වෙලා කරන සෙල්ලමින් ගැලවෙලා සදාකාලිකව මර ගින්න නිවිල යනවා වගේ නිවීම සැනසීම සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කර ගැනීම පිණිස උපකාරයක් වශයෙන් තමයි අද දවසේ ධර්ම ධානමය පින්කම මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ පිනතුනේ අපිට ලැබිච්ච කාල වේලාව ඉක්ම වෙන නිසා ඔබට ඒ මට්ටමට හරි ධර්මයේ පහදල දෙන්නට යම් උත්සාහයක් අපි සිද්ධ කළා කොතරම් දුරට ඒක සාර්ථකද අසාර්ථකද කියන එක දන්නේ දේශක මම නෙවෙයි ශ්‍රාවක ඔබ පිනතුනේ එනිසා මේ අහපු දේ ඇහිල්ලක් බවට පමණක් පස් කරගන්නේ නැතුව තම තමන් ජීවිතය අත්දැකීම් ලබනකොට මේ විඥානයේ සහ නාම රූපයේ ක්‍රියාත්මක වන විදිහ ගැන නුවණින් විමර්ශනය කරලා අවබෝධ කරගෙන මේ ජීවිත අවබෝධයෙන් සසර මොකද්ද ජීවිතය මොකද්ද කියලා අවබෝධ කරලා මිනීම කියන්නේ මොකද්ද සැලසීම කියන්නේ මොකද්ද කියන එක කොහෙන් ගන්නද ඔයාලු පුරේකට ගන්නෙ නැතුව නිවිල යන ප්‍රතිපදාව තුළ හික්මෙන්නට ප්‍රයත්නක වෙන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කරගෙන කියන ප්‍රාර්ථනාව පිටත් ඔබට සිදු කරනවා විශේෂයෙන්ම අද දවසේ සිදු කරන්නට යෙදුණු ධර්ම දානමය පින්කම් දෙසා
සැදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නට යෙදුනේ විශේෂයෙන්ම කටුනායක ඇවරිවත්ත සරෝජනි ජුවලසින් අධිපති සජිත් මහත්මයා විසින් එමායතනයට වසර 30ක් සැපවීම නිමිත්ත කරගෙන ධර්ම ධාරණයකින් සමසිත කරන්නට යෙදුනා උදාර ධාරණයකින් කම සිදු කිරීම උදෙසා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ